Ayubuwan, Sri Lanka. Obat apa dah? Ini Adventist World Radio, Balasan. Thank you.
ඔබ මේ රැදි සිටින්නේ ශ්‍රී ලංකා ඇඩ්වෙන්ටිස්ට් වර්ල්ඩ් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ සමග. ඉතින් අසන්නනි, ඔබලාට ස්තුතිවන්ත වෙනවා අපගේ මෙම වැඩසටහන සමග එක් වී සිටීම ගැන. ඉතින් අපි අදත් යොමු වෙමු අපගේ ධර්ම දේශනාව සඳහා. අද ධර්ම දේශනාව ඔබට ගෙනෙන්නේ විලීරීත් දේවගෙතුමා විසින්. ඉතින් ඔහුගෙන එන මේ දේව වාක්‍යයට අපි දැන් යොමු වෙමු. රැඳී සිටින්න මේ බලාපොරොත්තුවේ හඬ. දෙමව්පියනි, දරුවනි, ජීවිතයේ නොඑක් ප්‍රශ්නවලට මැදිහත් වී සිටින අසන්නෙනි, අද ඔබට ඉදිරිපත් කරන මාතෘකාව නිවසේ සතුට යනුවෙන් මම තෝරාගෙන තිබෙනවා. ලෝකයේ තිබෙන ප්‍රීතිමත් ස්ථානය නම් අප ජීවත් වෙන නිවසයි. ඔබටත් සතුට සමාදානය ඇති නිවසක් ඇති කරගන්නට ආශාවක් තිබෙනවා නම් නිවසේ සතුට නැමැති වටිනා පොත නොමිලේ ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ කල යුත්තේ මෙම වැඩසටහන අවසානයේදී දෙන ලිපිණියට ලියා ඔබත් එම පොත හිමි කරගන්න. මෙම පොතේ අවවාද අනුශාසනා 61ක් තිබෙනවා. වාසනාවන්ත පෞල් ජීවිතයක් සහ සාමයෙන් යුත් නිවසක් පිහිටුව වීමට අවශ්‍ය තොරතුරු රාශියක්ද එහි ගැබ්වී තිබෙනවා. ස්වල්ප මොහොතකට ඔබ ජීවත් වෙන පෞල සහ නිවස ගැන අවබෝධයක් ඇති කරගන්න. පළමු කොටම අපි සිහි කරගත යුතු කරුණක් තිබෙනවා. එනම් සමාජයේ අතිවාරම ඔබත් මමත් ජීවත් වෙන නිවස බව. සමාජයේ සෑදී තිබෙන්නේ පෞල් රාශියක් එකට එක්කාසු වීමෙනුයි. යහපත් සමාජයක් ගොඩනැගෙන්නේ පෞලේ ගෘහමූලිකයන් ගොඩනගන පෞල අනුවයි. සමාජයේ සුභ සාධනය, අපේ රටේ සෞභාග්‍ය සහ සංවර්ධනය අපේ පෞල්වල බලපෑම මත රැඳී තිබෙනවා. අපේ අනාගත සමාජයේ උසස් වීම හෝ පිරිහීම අපේ නිවෙස්වල හැදෙන වැඩෙන තරුණ තරුණයන්ගේ සදාචාරය සහ පිළිවෙල අනුව නොවරදවාම තහවුරු වේ. ඔබගේ නිවෙසේ වැඩෙන දරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නට වෙහෙසවන්නේ ආත්ම දමනය, ඉවසිලිවන්තකම, අවංකකම, පමණ දැන ක්‍රියා කිරීම වැනි යහපත් චරිත ලක්ෂණ ගොඩනැගීම පිණිසයි. ඔවුන්ගේ මෙම යහපත් චරිත ගුණාංග සමාජයේ උසස් වීමට උපකාරී වෙනවා. අද අපේ රටේ නිවෙස්වල හැදෙන දරුවන් ආශ්‍රය කරන කණ්ඩායම්, ඔවුන් ඇති කරගන්න සිරිත් විරි සහ අනුගමනය කරන ප්‍රතිපත්ති අනාගතයේ බිහිවන සමාජයේ ඉරියක් වන්නේය. මෙම යහපත් චරිත ගුණාංග ඉගෙන ගන්න හැඩගැස්වෙන ප්‍රථම ස්ථානය වන්නේ දරුවා හැදෙන පවුල සහ නිවස තුනයි. දෙමව්පියන්ට සුද්ධ බයිබලයේ මෙසේ පවසා තිබෙනවා හිතෝපදේශ පොතේ 22 පරිච්ඡේදයේ 6 වගන්තිය. දරුවෙකු සුදුසු මාර්ගයේ පුහුණු කරන්න එවිට ඔහු වයස්ගත වූ කලත් එයින් අහක්ව නොයන්නේ. සමාජයේ වැඩෙන තරුණ තරුණියන්ටද සුද්ධ බයිබලයේ 1 තිමෝති පොතේ 4 පරිච්ඡේදයේ 12 පදයේ මෙන්න මේ විදිහට පවසා තිබෙනවා. නුඹේ යෞවනකම කුළු කරන්ට කිසිවෙකුට ඉඩ නැර කතාවෙනුත්, හැසිරීමෙනුත්, ප්‍රේමයෙනුත්, ඇදහිල්ලෙනුත්, පිරිසිදුකමෙනුත්